මේක සුගතපාල සිල්වා සිංහලට පරිවර්තනය කරනවා ගොඩෝ උන්නේ එනකන් කියලා. නමුත් අපි දන්නවා මේක සැමුවෙල් බෙකට් වේටිං ෆෝ ගොඩෝ කියන ලොකු නාට්‍ය. ඇත්තටම ලොකු කියන වචනේ මම යොදන්නේ ඒක නාට්‍යයක් වශයෙන් වෙනම කල්ට් එකක්. වෙනම දැක්මක් එක්ක වෙනම තලයකට ආපු නාට්‍යය. මේ නාට්‍ය කෘතියක් වශයෙන් සම්පාදනය වුණාම තමයි අපි දැන් මේක මේ කියවීම කරන්නේ. මට හේතුවක් තියෙනවා එහෙම කියන්නේ. මේ නාට්‍ය සුගත් ගේනවා වේදිකාවට. ඒ වේදිකාව එදා යුරෝපයේ තිබුණු වේදිකාව නෙවෙයි ශ්‍රී ලංකාවේ තිබුණු වේදිකාව. ඒ වේදිකාව වෙනස්. ඒ නිසා මම දන්නේ නැහැ නිෂ්පාදනයක් වශයෙන් නාට්‍ය කොතෙක් දුරක් ගියාද කියලා. හැබැයි පොතක් වශයෙන් මේ පොත තාමත් අපි ළඟ පොත් රාක්කේ තියෙනවා. මේ කියවීම දිගටම යනවා. මං කියන්නේ ඒකට පසුබිම හේතුවක් තියෙනවා. ගොඩෝ උන්නේ එනකන් නාට්‍ය මුලින් අපි අඳුනගන්නේ එහෙම වුණාට සැමුවෙල් බෙකට් ඒ වගේම අයනස්කෝ වැනි නාට්‍යකරුවන් යුරෝපයේ කඩාවැටීමත් එක්ක ඒ යුරෝපයේ කඩාවැටෙන්නේ ලෝක යුද්ධ දෙකකින්. ඒ ලෝක යුද්ධ දෙකකින් කඩාවැටෙන්නේ ආර්ථික පැත්තෙන් විතරක් නෙවෙයි දේශපාලන සමාජ පැත්තිනුත් පුදුමාකාර බිඳවැටීමකට බිඳවැටෙනවා. මේ මිනිස් නටබුන් මේ මිනිස් නටබුන් අතර තියෙන සුන්බුන් තමයි ඔවුන්ගේ දර්ශනීය බවට පත් වෙන්නේ. I beg your pardon. I said, and we? I don't understand. Where do we come in? Come in. Take your time. Come.